It's story time. Allora, dovrebbe te a te catavo chi ne de calo. Me catavo lì due, gebi di sana e ca mamma, ci prende, mangi le carnate le ca mamma. Onna, e comate carate ca gamarale che ne conna. Chiedora, vuoto piti, haracabana e tu siti gamarale, buru e cuttunna. Gamaralini punci putta, me buru at a hariyadiri. Kalakyana kota, gamaralini naraka kalada sava kava. Ida kadam okkoma paluna, haraka bani natiuna, itturune buru avitirai. Antimata buru vat vikuna anta kalpana kara. බූරුව විකුණන මට පුතානම් කැමති නෑ ඒත් ඉතින් මොනව කරන්නද එදිනදා වේල පිරිමහ ගන්නට නම් බූරුව නොවිකා බෑ ඔන්න එක දවසක් ගමරාල බූරුව විකුණන අදහසින් සිතාදියට යන්න තීරණය කළා මාත් එන්න ඕනේ කියලා පුතා කීවා ඔන්න ඉතින් දෙන්නම පූරුවගේ පිටේ නැගලා හෙමින් හෙමින් සිතාදියට යමින් හිටියා. ඔහොම යනකොට ඉස්සරහට හම්බ වුණේ වයසක මිනිස්සෙක්. ඒ මිනිස්සයා මේ දෙන්න දිහා පුදුමෙන් වගේ බලලා මෙහෙම කීවා. අනේ හැබෑට මෙහෙමත් කාලයක්. මේ අහිංසක සතාට පුළුවන්ද මේ වගේ දෙන්නේ කොස්සගෙන යන්න? මේ කතාව අහගෙන හිටි ගමරාලට හිතුණා ඒ කතාව ඇත්ත තමයි මේ අසරණ සතා කොහොමද දෙන්නේ පිටේ තියාගෙන යන්නේ එහෙම හිතලා ගමරාල බූරුවගේ පිටෙන් බැස්සා පුතා විතරක් බූරුවගේ පිටේ තියාගෙන ගමන් කරන්න පටන් ගත්තා ටික දුරක් යනකොට තවත් මිනිස්සෙක් මුණ ගැහුණා අනේ අනිච්චම් මෙහෙම දෙයක් වයසක තාත්ත පයින් යනවා පුතාගේට පුරන් පිටේ යනවා ඒ කතාව අහගෙන හිටි ගමරාලට හිතුණා ඒ කතාවත් ඇත්ත තමයි කියලා පුතා බූරුවගේ පිටෙන් බස්සගෙන ගමරාල බූරුවගේ පිටට නැග්ගා තවත් ටිකක් දුර යනකොට තවත් මිනිස්සේ මුණ ගැහුණා දෙයියෝ සාක්කි මෙහෙමද තාත්තල දරුවන් බලාගන්නේ පුතා පයින් ගාට ගාට යද්දී තාත්ත සැපට බූරුව පිටේ යන හැටි මේ කතාවත් ඇත්ත තමයි කියා සිටු ගමරාල බිමට බැස්සා දැන් දෙන්නම පයින් යනවා ටික දුරක් යනකොට ඔන්න හම්බ වුණා තවත් මිනිස්සෙක් එයා මෙහෙම කීවා අනේ කිසි අනුකම්පාවක් නැති දෙන්නේ මේ අහිංසක බූරුව නොණ්ඩි ගහති මෙච්චර දුර පයින් ගෙන යන හැටි දැන් මොකද කරන්නේ කරන්න තියෙන්නේ එකම එක දෙයයි දෙන්නම එකතු වෙලා බූරුව උස්සගෙන යෑමයි කමරාලත් පුතත් එකතු වෙලා දිඟ ලී කඩක් හොයාගත්තා බූරුව කකුල් දෙකෙන් අල්ලලා ඒ ලී කඳේ බැඳගත්තා. දෙන්න මේ ලී කඳ කරේ තියාගෙන යනවා. ඔහොම ටික දුරක් යනකොට ඒ දණ්ඩක් හම්බ වුණා. ඒ දණ්ඩ ඒ තරම් පළල් පාලමක් නෙවෙයිනේ. බූරුවෙකුත් තෙල්ලගෙන ඒ දණ්ඩෙන් යන එක ලේසි පහසු වැඩක් නොවේ. ඒ මැදවට බූරුවත් කලබල වුණා. බූරුවගේ ඡායාවම ඇලේ දිය මතු පිට දැකලා බූරුව කකුල් හොලව හොලව දඟලන්ට පටන් ගත්ත විතරයි තුන් දෙනාම ජබුස් ගාලා ඇලට වැටිච්චි එදා ඉඳලා සිංහලයෝ මෙහෙම කියන්න පටන් ගත්තා අනුන් කියන හැම දෙයකම කන් දුන්නොත් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා